SLT Mobitel පුළුල්තම ආවරණයක් සහිත වේගවත්ම මොබයිල් 4G ජාලය. අද රාත්‍රියේ ආරම්භයක් ලබා ගනිමින් ජීවන් චන්දිම 78% ප්‍රතිශතයක් ලබා ගන්නවා නිපුණත්වයේ ප්‍රවීණයන් තිදෙනාම ජීවන් ඔබට මනාපය පළ කරලා තියෙනවා නිරෝෂයෙන් තමයි අහන්න ඕනේ
ඇත්තටම ජීවන් හරිම ලස්සනයි මට නම් පටන්ගත්තු තැන ඉඳන් අර අපි කියන්නේ ගූස් බම්ස් ඒ කියන්නේ හිරිගඩු පිපෙන ඇත්තටම එහෙම ගායනා කරපු අවස්ථාවල් ගොඩක් තියෙනවා ගීත පුරාවටම excuse me ඇයි හිරිගඩු තියනද කියලා බැලුවා තියනද කියලා බැලුවා මොකද බැක්ස් කරනවා ඒක නිසා එන්නේ නැහැ. ඔයගොල්ලෝ පේන්නේ නැහැ ඒක. ජීවන්. ජීවන්. හරි. ජීවන් ඇත්තටම ලස්සනයි හැබැයි මට හරි දුකයි. ලකුණු ප්‍රමාණයත් එක්ක මට දුකයි මොකද ඔබගේ ගායනයට මීට වඩා ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබෙන්න ඕනි කියලා මම විශ්වාස කරනවා. ඒ කියන්නේ ඉලක්කම් දෙක මාරු වෙනවා වගේ තිබ්බා. ඔව් එහෙම වුණා නම් මම සතුට වෙනවා. නමුත් දුක් වෙන්නේ නැහැ තාම ඔබ තාම විවෘතයි ඔබට තව අවස්ථාවක් තියෙන්න පුළුවන් එහෙම වෙන්න කියලා ප්‍රාර්ථනා කරන මොකද ඔබ මම හිතන ඔබ මේ තරගේ පුරාවට ඉන්න ඕනේ කියලා කියනවා එනිසා ශිහා ඔබටත් හිතනවාද මේ මේ මනාපේ මේ ඉලක්කම් වලට පරිවර්තනය වෙද්දි මීට වඩා වෙනසක් වුණා නම් හොඳයි කියලා මම එහෙම හිතන්නේ මේ තරඟ වටය ගැන හිතලා මේ වටය තරංගකරුවන්ට වගේම අපිටත් හරි තීරණාත්මක වටයක් මෙතනදී හැම වෙලාවෙම මේ අංක ගණිතය හරි වැදගත් වෙනවා ඒකත් එක තමයි මේ සටන යන්නේ අපිත් ගණන් පන්තිකට ගියා වගේ ඉතින් හරි ටිකැස්මකින් ඉන්නේ එතකොට තරංගකරුව වගේම අපිත් බලාපොරොත්තු වෙනවා මේ දෙවන වටේට ඉන්න දක්ෂයෝ තමන්ගේ උපරිමය කරද්දී ඒක උත්තරයක් විදිහට හොඳ ඉලක්කමකින් දකින්න වැඩි වටිනාකමකින් දකින්න මොකද ඔහුට ලස්සන හඬක් තියෙනවා සාපියවර 183 කුත් තිබුණා ඔව් ඊවදා වීට වඩා වැඩි ප්‍රතිශතයක් ලැබුණා අපි බලමු අපිට තවම අනාවක කියන්න බෑ හැබැයි ඔබේ හඬ ඒ තියෙන පෞරුෂයට මම කැමතියි ඒක කවදා හෝ මේ රටේ තමන්ගේ කියලා ගීතයක් නිර්මාණය කරද්දී ඒක ලස්සනට පාවිච්චි කරන්න පුළුවන් වේවි ඔබට. Good luck. ශියන් ජනතා පරමාධිපත්‍ය අපි එදාර කිව්වා වගේ තව හදවතින් අහලා සිහි බුද්ධියෙන් හිතන්න තිබුණාද? අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ මේක වෙනත් රියැලිටි වලට වඩා ගොඩක් වෙනස්. මේකෙදී තීරණයක් ගනිද්දී අනිවාර්යයෙන්ම අපි නැවත කියනවා. හදවතින් අහන්න, බුද්ධියෙන් තීරණ ගන්න. ඒක තරඟයට වේවා අපේ සාමාන්‍ය ජීවිතේට වේවා දෙකටම වඩා සැපයි තරඟකරුවන් දිහා බලාගෙන මේ පුටු ඉඳගෙන කියන්නේ හැම වෙලාවෙම නැවත වතාවත් බුද්ධියෙන් තීරණ ගන්න කියලා මම ඇත්තටම අද තරඟය දෙවෙනි වටේ මේ ආරම්භයේම ජීවන්ට හදෙන් නිරෝෂත් කිව්වා ශියාන් කිව්වා ඇත්තටම ලස්සන හඬක් තියෙනවා ඒ හඬත් එක්ක මේ තරගය දිහා බැලිය යුතු විදියක් තියෙනවා ඇත්තටම ජනතා පරමාධිපත්‍ය විශේෂයෙන් මොකද අපි තුන් දෙනාට මෙතන අපි තුන් දෙනාගේ ඒක කරන්න පුළුවන් මොකද අපි මේක බලාගෙන ඉන්නවා නමුත් ජනතා පරමාධිපත්‍ය ඇත්තටම මේ ගැන චුට්ටක් හිතිය යුතු දෙයක් තියෙනවා මේකේ මොකද හේතුව මේ තරග වටය ඇවිල්ලිවල අර ගණිත ක්‍රමයක් එක යන එකක් තියෙනවා එතකොට ඉතින් මේක 6 දෙනෙක් ඉන්නවා මේ සිං කරන්න එතකොට මේක හොඳම කෙනාව තමයි මේ තරගයේ ඉස්සරහට ගෙනියන්න ඕනේ ඉතින් එහෙම වුණාට පස්සේ දැන් ජීවන් හොඳ ආරම්භයක් දුන්න හොඳ හඬකුත් එක්ක හොඳ ගීතය ගායනා කිරීමත් එක්ක ඒක හින්දා එහෙම මුලින්ම එකපාරට හිතාගන්න ප්‍රශ්නයක් නැති වෙන්න පුළුවන් හැබැයි හැමදෙස්සෙම තරඟ කරුවට උදව් කරනවා කියන මතේම ඉඳගෙන එහෙම යන්න ගියාට පස්සේ වෙන්නේ හදිසියවත් වැඩිලා හෝ එහෙම පළවෙනියට ගායනා කරන කෙනා හරියට ගීතය ගායනා වුණේ නැතුනොත් ඔහුට ජනතා පරමාධිපත්‍ය එහෙම ලොකු ප්‍රමාණයක් ලැබුණොත් ඊට පස්සේ අනිත් කෙනා ගැන සමහරට ගායනා කරන ක්‍රමය තෝරගත්තු ගීතය මොකක්ද ඒ කියලා වල හිතන්නේ නැතුව ඒක අපිට හරියන්නේ නැහැ කියන ගීතයක් එක්ක හිතලා වෝට් කෙරුවේ නැතුනොත් ඒ ගායනා කරන්න පුළුවන් කෙනෙක් වුණොත් එහෙම ඔහුට අසාධාරණයක් සිද්ධ වෙනවා මේකේ ඒකෙන් හින්දා ඒ ගණිත ක්‍රමයත් එක්ක හිතල ඉවර වෙලා හැමදෙස්සෙම ගායනා කරන කෙනාගේ දිහා බලලා එයාට ඒ දේ බුද්ධියෙන් හිතල ඉවරලා ඒ දේ කරන්නයි කියන එක තමයි ඉල්ලන් තින්නේ ජීවන් තම තරඟය විවෘතයි නමුත් සුබවතන ඔයාලට මේ තරඟය ඉදිරියට මෙන්න ලැබෙවයි කියලා ජීවන්